ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රිවිවර් නාමයෙන් අරගෙන එන තවත් brand new video එකකට මේ video එකෙන් අපි බලන්න යන්නේ 2016 අවුරුද්දේ රිලීස් වුණ hacker කියන thriller crime movie එක ගැන මේ කතාවේ ඉන්නවා එක්තරා තරුණෙක් එයා එක හේතුවක් නිසා dark web එකේ ඉන්න ප්‍රධාන hacking group එකකට join වෙලා නීති විරෝධී ක්‍රියාකාරකම් ගොඩකට සම්බන්ධ වෙනවා මේ නිසා මිලියන ගාණක් සල්ලි හොයන මේ තරුණයාතුළු කණ්ඩායමට අන්තිමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ එයාලා හීනකින්වත් හිතුවේ නැති දෙයකට ඉතින් ආර්ධන කරනවා හැම කෙනෙක්ටම අදත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. චිත්‍රපටයේ මුලදීම අපේ කතාවේ ප්‍රධාන චරිතය ඇලෙක්ස් සහ එයාගේ පවුලේ අයව අපිට හඳුන්වලා දෙනවා. එයාලා යුක්‍රේනයේ ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගන්න කැනඩාවට සංක්‍රමණය වුණු පවුලක්. පේන විදියට ඇලෙක්ස්ගේ පවුලට මුදල් පැත්තෙන් ගොඩක් ප්‍රශ්න මේ වෙද්දි තිබිලා තියෙනවා. ඇලෙක්ස්ගේ අම්මා එයාලගේ ගෙදර උකස් කරලා තියෙන බැංකුවෙම ඇසිස්ටන්ට් බුක් කීපර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඇලෙක්ස්ටත් ලොකුවට යාළුවෝ නැති නිසා එයාගේ හොඳම යාළුවා උනේ එයාගේ කම්පියුටර් එක. මේ නිසාම එයා කෝඩින් ගැන ලොකු උනන්දුවක් පෙන්නුවා. ටිකෙන් ටික ලොකු ඇලෙක්ස් ක්ලිකින් වෙබ්සයිට් එකකට ක්ලික්ස් අපයන්ෙක් විදියට වැඩ කරා. ඒ විදියට හම්බ වෙන හැම සතයක්ම එයා එයාගේ ඉදිරි අධ්‍යාපනයට වියදම් කරන්න ඉතුරු කරන්නත් අමතක කරේ නැහැ. ඇලෙක්ස්ට අන්තර්ජාල ලෝකය ගැන තිබුණු කුතුහලය එන්න එන්නම වැඩි වුණා. අන්තර්ජාලයේ මූල්‍ය අර්බුද බැංකු ඒ බැංකුවල තියෙන දුර්වල සිකියුරිටි එක වගේ ඇලෙක්ස්ට දැනගන්න අවශ්‍ය විස්තර හැම එකක්ම වගේ ඉන්ටර්නෙට් එකේ තිබුණා. එක දවසක් ඇලෙක්ස්ට සල්ලි ප්‍රශ්න නිසා රණ්ඩු වෙන එයාගේ අම්මගේ තාත්තගේ වාදයක් ඇහෙනවා. ටිකක් විතර අවුල් වෙන ඇලෙක්ස් හෙමින් සැරේ කොෆි එකක් බොන්න එළියට යනවා. කැෆේ එකේදී එයා දකිනවා ඩාර්ක් වෙබ් එකෙන් කරපු සයිබර් ඇටෑක් එකක් ගැන නිවුස් වලට යනවා. ඉතින් මේ සයිබර් ඇටෑක් එක කරපු කණ්ඩායමේ නායකයා තමයි සෙඩ්. පස්සේ දවසක ඇලෙක්ස් ගෙදර එනකොට එයා දකිනවා එයාගේ අම්මා සාලේ ඉඳගෙන අඬ අඬ ඉන්න විදිය. ඇලෙක්ස්ගේ අම්මව එයා වැඩ කරපු බැංකුවෙන් අස් කරලා. ඒ වගේම එයාට දැන් ස්ථිර ආදායම් මාර්ගයක් නැති නිසා එයාලගේ ගෙදරත් ඒ බැංකුවට අයිති වෙන්නයි යන්නේ. ඇලෙක්ස් ඉක්මනටම එයා කොලෙජ් එකට ගෙවන්න ඉතුරු කරපු සල්ලි සේරම එයාගේ අම්මා අතට ගෙනත් දුන්නා. අම්මා ඇලෙක්ස්ගෙන් අහනවා එයාට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. ඒ සල්ලි ඇලෙක්ස් එයාගේ කොලෙජ් එකට ඉතුරු කරපු සල්ලි කියලා දැනගත්තම අම්මා එක බාර ගන්න කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒත් ඇලෙක්ස් අම්මට ඒ සල්ලි ගන්න කියලා බල කරනවා. මොකද මේ මොහොතේ වැදගත්ම දේ තමයි එයාලගේ ගෙදර බැංකුවෙන් බේරගන්න එක. ඇලෙක්ස් බැංකුවෙන් එයාගේ අම්මට කරපු දේ නිසා ගොඩක් තරහෙන් හිටියේ. ඒ බැංකුව නිසා ඇලෙක්ස් අවුරුදු ගාණක් කොලෙජ් එක වෙනුවෙන් ඉතිරි කරපු සල්ලි එක තත්පරෙන් නැති වුණා. ආපහු ඉක්මනට සල්ලි හොයන්න හිතාගෙන එයා ඉන්ටර්නෙට් එකේ ඉක්මනින් සල්ලි හොයන විදි ගැන පවා හෙව්වා. ඒත් ඒ හැම එකක්ම වගේ තනි කර වංචාවක්. එකපාරටම ඇලෙක්ස්ට කැෆේ එකේදී යාට ඇහුණ ඩාර්ක් වෙබ් කියන හැකින් ගෲප් එක ගැන මතක් වෙලා ඒ ගැන හොයලා බලන්න තීරණය කරනවා. ඇලෙක්ස්ටත් මේ ඕගනයිසේෂන් එකට ජොයින් වෙන්න අවශ්‍යයි. ඒත් මුලින්ම එයා ටෙස්ට් එකක් පාස් වෙන්න ඕන. ඒ ඕගනයිසේෂන් එකේ කෙනෙක් ඇලෙක්ස්ට කියනවා ඇලෙක්ස්ට ආධුනිකයෙක් විදියට ජොයින් වෙන්න ඕන නම් ඕගනයිසේෂන් එකේ කෙනෙක්ම එයාට ඉන්වයිට් කරන්න ඕන. එහෙමත් නැත්නම් මොකක් හරි පිළිගත හැකි අපරාධයක් කරලා පෙන්වන්න කියලා. මේ නිසා ඇලෙක්ස් එයා කරන්න යන අපරාධයට ගොදුරු කරගන්න කෙනෙක් ගැන කල්පනා කරද්දී එයාට ස්කූල් එකේදී ගොඩක් කරදර කරපු රැන්ඩි කියලා කෙනෙක්ව මතක් වෙනවා. ඉතින් මේ රැන්ඩි ප්‍රෝටීන් සප්ලිමන්ට්ස් වලට ගොඩක් පිස්සු වැටුණු කෙනෙක්. රැන්ඩිව ස්කෑම් එකකට අහු කරන්න ඇලෙක්ස් ගොඩක් මිල අඩුවට සප්ලිමන්ට්ස් විකුණන වෙබ්සයිට් එකක් හදනවා. හිතුවා වගේම රැන්ඩි ඇලෙක්ස්ගේ උගුලට අහු වෙලා රැන්ඩියාගේ තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා සප්ලිමන්ට්ස් ඕඩර් කරනවා. ඇලෙක්ස් ඊට පස්සේ රැන්ඩිගේ තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ඩාර්ක් වෙබ් එකට දීලා ටෙස්ට් එකක් පාස් වෙනවා. මේ නිසා ඩාර්ක් වෙබ් ඕගනයිසේෂන් එකේ මෙම්බර් කෙනෙක් වෙන රෝසවෙල්ට් ඇලෙක්ස්ට සල්ලි හොයන්න උදව් කරනවා. එයාගේ පළවෙනි ජොබ් එක තමයි බ්ලැක් මාකට් එකේ එක එක දේවල් විකුණන එක. රෝසවෙල්ට් ඇලෙක්ස්ට එවන දේවල් විකුණලා ඇලෙක්ස්ගේ කොටස අරගෙන ඉතුරු ටික රෝසවෙල්ට් දෙන්නයි ඇලෙක්ස්ට තිබුණේ. එයා මේ බිස්නස් එකෙන් ගොඩක් සල්ලි හම්බ කරා. ඒ වගේම කිසිම අවුලක් නැතුව බඩු විකුණන්නත් ඇලෙක්ස්ට පුළුවන් වුණා. මේ නිසා සති 4ක් ඇතුළත ඇලෙක්ස් ඩොලර් 30,000ක් විතර හොයලා තිබුණා. ඉතින් අන්තිමට එයා කොලෙජ් එකටත් සල්ලි ගෙවලා අම්මටයි තාත්තටයි සමු දීලා ටොරොන්ටෝ වලට යන්න තීරණය ගන්නවා. ඇලෙක්ස්ගේ උසස් අධ්‍යාපනය ජනවාරි මාසයේ පටන් ගන්න නිසා එයාගේ වියදම් වලට තවත් සල්ලි යාට ඕන කරලා තිබුණා. මේ නිසා එයා බ්ලැක් මාකට් එකේ බිස්නස් එක දිගටම කරගෙන යන්න තීරණය ගන්නවා. එක දවසක් එයා බ්ලැක් මාකට් එකෙන් ගොඩක් මිල අධික ඔරලෝසුවක් හොරගම් ගන්නවා. ආරක්ෂාව ගැන හිතලා ඇලෙක්ස් කලින් අයිටම් සිකුණපු විදියට ඒ වොච් එක
විකුණන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. එයාගේ ලක් එක ටෙස්ට් කරන්නත් එක්ක ඇලෙක්ස් වොච් එක විකුණන්න චයිනා ටවුන් එකට යනවා. ඒත් අවසනාවකට වගේ කිසිම කඩේකින් ඒ ඔරලෝසුව මිලදී ගන්න එකක වෙන්නේ නැහැ. සමහර අය ඒක හොරගම් කරපු එකක් කියලාත් සැක කළා. වොච් එකත් අරගෙන කඩේකින් කඩේකට යන ඇලෙක්ස්ව පාරේ ඉන්න කෙනෙක් දකිනවා. එයා ඇලෙක්ස් ළඟට ගිහින් එයා කොහොම හරි මේ වොච් එක ඩොලර් 30,000කට වැඩි ගානකට විකුණලා දුන්නොත් ඒ ගාණෙන් 130ක් එයාට සහ ඉතුරු ගාණ ඇලෙක්ස්ට ලබා දෙන්න යෝජනා කරනවා. කොහොම හරි මේ ඩීල් එකට එඟක වෙලා ඇලෙක්ස් ඒ පුද්ගලයාට වොච් එක දෙනවා. පුදුමයකට වගේ ඒ පුද්ගලයා කියපු විදියටම බිස්නස් එක කරලා ඇලෙක්ස්ට යාගේ සල්ලි ලබා දුන්නා. ඇලෙක්ස්ට කඩවල් ගානකට ගිහිල්ලා කොච්චර කතා කරලා කරගන්න බැරි වුණු වැඩේ ඒ පුද්ගලයා විනාඩි ගානකින් කරේ කොහොමද කියලා ඇලෙක්ස්ට හිතා ගන්නවත් බෑ. එතකොට ඒ පුද්ගලයා කියනවා එයා ඒව විකුණපු විදිය කියන්නේ ඇලෙක්ස්ට ඒ ඔරලොසු හම්බ වුණේ කොහොමද කියලා කිව්වොත් විතරයි කියලා. එයා ඇලෙක්ස්ට එයාව සායි කියලා හඳුන්වලා දෙනවා. ඊට පස්සේ සායි ඇලෙක්ස්ට හරියට අයිටම් එකක් විකුණන විදිය ගැන කියලා දෙනවා. සායි සහ ඇලෙක්ස් ඉක්මනටම අපරාධ සහායකයෝ බවට පත් වෙලා ගොඩක් පොඩි කාලෙකින් ගොඩක් ලොකු මුදලක් හොයන්න සමත් වෙනවා. යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න අතරේ ඇලෙක්ස්ට තේරෙනවා ඒක නෙමෙයි යාට අවශ්‍ය වෙන ජීවිතය කියලා. ඒ නිසා යුනිවර්සිටි එක අතහැරලා සායි එක්ක බිස්නස් කරන්න ඇලෙක්ස් තීරණය කරනවා. පහුවෙනිදා ස්ට්‍රිප් ක්ලබ් එකකට යන සායිට සහ ඇලෙක්ස්ට ඒ ක්ලබ් එකේ වැඩ කරන සායිගේ යාළුවෙක් එයාගේ කස්ටමර් කෙනෙක්ගේ ඉන්ෆිනිටි කාඩ් එකක් තෑග්ගක් විදියට දෙනවා. ඒ ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ් එක දැක්ක ගමන් ඇලෙක්සේ කාඩ් එක ගොඩක් සල්ලි තියෙන එකක් කියලා හඳුනා ගන්නවා. එයාලා දෙන්නා ෆේක් ID එකක් හදාගෙන ඒ කාඩ් එකෙන් ලොකු ගාණක් අහුවෙන්නේ නැතුව විත්ඩ්‍රෝ කරගන්න සමත් වෙනවා. ඒ වගේම එතනින් පස්සේ ආයේ කවදාවත් ඒ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි නොකර ඉන්නත් එයාලා එකඟ වෙනවා. ඒ මොකද ඒක ගොඩක් අවදානම් සහගත නිසා. එක දවසක් ඇලෙක්ස් ඩාර්ක් වෙබ් එකේ බ්‍රවුස් කරන අතරේ දකින්නවා එයාගේ අම්මව අස් කරපු බැංකුව ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් ආයතන ලිස්ට් එකේ ඉන්නවා. තමන්ගේ අම්මට කරපු දෙයට පළිගන්න මේක ඇලෙක්ස්ට හොඳ chance එකක්. ඒත් කොහොම හරි ඇලෙක්ස්ගේ උත්සාහය නම් සාර්ථක වෙන්නේ නැහැ. එයා බැංක එකට ඇතුල් වෙලා බැංක එකේ data වලට වැඩක් දෙන්න කම්පියුටර් එකට parasite කෙනෙක් ඇතුල් කරද්දි එතන security ලා ඇලෙක්ස් වල්ල ගන්නවා. ඊළඟට ඇලෙක්ස්ෙන් ප්‍රශ්න කරන්න එයාව බැංකේ ආරක්ෂක අංශ ප්‍රධානියට බාර දෙනවා. එයා ඇලෙක්ස් කම්පියුටර් එකට දාන්න හදපු වෛරස් එක ඇලෙක්ස්ට හම්බ වුණේ කොහෙන්ද කියලා කිව්වේ නැත්තම් ඇලෙක්ස්ව පොලිසියට අල්ලලා දෙනවා කියලා තර්ජනය කරනවා. එතකොටම ඇලෙක්ස් කියනවා එයා කරේ prank එකක් කියලා. එයා කියන විදිහට බැංක එකේ security system එක firewall updates අන්තිම ඕනම කෙනෙක්ට ලේසියෙන්ම බැංක් සිස්ටම් එක හැක් කරන්නත් පුළුවන්. මේ නිසා ඇලෙක්ස් ආරක්ෂක අංශ ප්‍රධානියා එක්ක ඩීල් එකකට එනවා. එයා බැංක එකේ security system එක free update කරලා දෙන්නම් කියලා කියනවා. ආරක්ෂක අංශ ප්‍රධානියා බැංක එකේ security system එක ටෙස්ට් කරන්නයි ඇලෙක්ස්ව ගෙන්නුවේ. මේ නිසා ඒකේ ක්‍රෙඩිට් එකත් ආරක්ෂක අංශ ප්‍රධානියට ලැබෙන නිසා ඇලෙක්ස්ටයි සායටයි යන්න දෙන්න කියලා ඇලෙක්ස් ඉල්ලනවා. කොහොම හරි ප්‍රධානියත් අන්තිමට මේ ඩීල් එකට එකඟ වෙනවා. මේ සිදුවීම නිසා ඇලෙක්ස් ඩාර්ක් වෙබ් එකේ සෑහෙන ප්‍රසිද්ධ වෙනවා. ඩාර්ක් වෙබ් එකේ ක්‍රියේටර් සෙට් පවා ඇලෙක්ස්ට ප්‍රශංසා කළා. එකපාරටම ඇලෙක්ස්ට ලැබුණු ප්‍රසිද්ධිය නිසාම සායි ඇලෙක්ස්ට කීරා කියලා ගෑණ ළමයෙක් එක්ක ඩේට් එකකුත් ලෑස්ති කරලා දෙනවා. කීරා ඩාර්ක් වෙබ් එක ගැන හැමදේම වගේ දන්නවා. ඒ නිසා සායිට කීරව එයාලගේ ටීම් එකට ජොයින් කරගන්න අවශ්‍ය වෙනවා. පුදුමයකට වගේ ඇලෙක්ස් සායි දෙන්නටම වඩා වැඩි දැනුමක් ඩාර්ක් වෙබ් එක ගැන කීරට තිබුණා. ලොකු ලොකු ක්‍රෙඩිට් කාඩ්ස් හදන විදිය, බිට්කොයින්ස් භාවිතය, අනියම් බ්‍රවුසින් වගේ ගොඩක් දේවල් ගැන කීරට හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම කීරට කස්ටමර්ස්ලත් ගොඩ දෙනෙක් හිටියා. කීරට එයාලගේ අයිටම්ස් ගොඩක් ලේසියෙන් විකුණන්නත් පුළුවන් වුණා. කීරා කියනවා එයාගේ මාමා එයාට ක්ලයන්ට්ස්ලා හොයාගන්න උදව් කරනවා. ඒ නිසා කීරා එයාට ලැබෙන ගාණේ කොටසක් එයාගේ මාමටත් දෙනවා කියලා. ඒක කොහොම වුණත් සායි නම් කීරා ගැන ටිකෙන් ටික සැක කරන්න පටන් ගත්තා. සායි කියනවා කීරා වගේ කෙනෙක්ට මේ තරම් කනෙක්ෂන්ස් තියෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම කීරා ඒ කනෙක්ෂන්ස් ඇලෙක්ස්ලාගෙන් හංගන නිසා. ඒ වගේම කීරාට මේ තරම් දෙයක් කරගන්න පුළුවන් වෙලත් එයා ඇලෙක්ස්ලාට ජොයින් උනේ ඇයි? ඒත් ඇලෙක්ස් නම් කියන්නේ සායි ඕනෙවට වඩා හිතනවා කියලා. එක දවසක් කීරා ඇලෙක්ස් අහනවා එයා එක හොන්කොන් වලට යන්න කැමතිද කියලා. ඒ මොකද හොන්කොන් වල එයාලගේ බිස්නස් එක තවත් හොඳට කරන්න පුළුවන් නිසා. ඒත් ඇලෙක්ස් නම් සායිව දාලා යන්න කැමති වෙන්නේ නැහැ. ඊට ටිකක් එහායින් හාන්සි වෙලා නිදි වගේ ඉන සායිට කීරාගේ ඇලෙක්ස්ගේ මේ කතා බහ වෙනවා. මේ නිසා සායි කීරා ගැන තවත් සැක කරන්න පටන් ගන්නවා. එක දවසක් ඇලෙක්ස් රෝස්වෙල්ව හම්බ වෙන්න යනවා. එයා රෝස්වෙල්ට කලගුණ සැලකීමක් විදියට සල්ලි දීලා කීරා කියලා කෙනෙක්ව දන්නවද කියලා අහනවා. එතකොට රෝස්වෙල් කියනවා ඒ නම තියෙන කෙනෙක්
එයාව දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කීරා එච්චරම හොඳ හැකර් කෙනෙක් නෙමෙයි. ඒ මොකද සාමාන්‍යයෙන් ඩාර්ක් වෙබ් එකේ ඉන්න හැකර්ස්ලා ගැන රෝස්වෙල්ට් දන්න නිසා. ඇලෙක්ස් අහනවා එයාට සෙඩ්ව හම්බ වෙන්න පුළුවන්ද කියලා. ඒකට උත්තරයක් නොදී රෝස්වෙල්ට් එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඇලෙක්ස් කීරා සායිට එයාලා මේ වෙනකම් කරපු ලොකුම බිස්නස් එක කරන්න චාන්ස් එකක් හම්බ වෙනවා. කීරා එයාලගේ ට්‍රක් එකේ තියෙන අයිටම් සේරම සාලි වලට ගන්න කැමති ක්ලයන්ට් කෙනෙක්ව හොයාගන්නවා. ඩීල් එක ඉවර වෙන්න කලින් සායි මැදට පැනලා ක්ලයන්ට් එක කතා කරන්න පටන් ගන්නවා. එයා කියනවා එයාට ක්ලයන්ට්ස්ලා එක්ක විශ්වාසයක් ඇති කර ගන්න ඕන කියලා. ට්‍රක් එකේ තියෙන අයිටම් සේරම ගත්තේ නැතත් කමක් නැහැ. ඒ ක්ලයන්ට්ස්ලා අනාගතේ හිතවත් ක්ලයන්ට්ස්ලා වෙන්නයි එයාට ඕන කියලා එයා කියනවා. එතකොට කීරා එකට විරුද්ධ වෙලා කියනවා එයාලා ට්‍රක් එකේ අයිටම් සේරම ගන්න ඕන නැත්නම් ඩීල් එකකුත් නැහැ කියලා. මේ නිසා කීරා සහ සායි අතර ලොකු වාදයක් ඇති වෙලා සායි කීරා ගැන එයා සැක කරන හැම දෙයක් ගැනම කියලා කීරාට බනින්න පටන් ගන්නවා. මේ රණ්ඩු අතරේ ඒක නවත්තන්න හිතාගෙන ඇලෙක්ස් එතනින් ක්ලයන්ට්ස් ලාගේ ප්‍රධානියාගේ උරහිසට අත තියෙනවා. කොහොම හරි මේකට ක්ලයන්ට් නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා තුවක්කු ඇදලා අරගෙන අහසට වෙඩි තියලා ඇලෙක්ස්ලට අනතුරු අඟවනවා. ඒ වගේම එයා කියනවා මේ ඩීල් එක මෙතනින් ඉවරයි. ආයෙ ඇලෙක්ස්ලා ඒ ක්ලයන්ට්ස්ලා අඳුරන කෙනෙක් එක්ක හරි බිස්නස් කරොත් ඇලෙක්ස්ලාට ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙවි කියලා. එදාරෑ ඇලෙක්ස්ලා දකිනවා මොකක් හරි හේතුවක් නිසා එයාලා නතර වෙලා ඉන්න තැනට ආපු පොලිස් නිලධාරියෙ එයාලගේ ට්‍රක් එක පරීක්ෂා කරන විදිය. වාසනාවකට වගේ නිලධාරියට සැකකටයුතු කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇලෙක්ස් හිතනවා එයාලා තවදුරට එතන ඉන්න එක ආරක්ෂිත නැහැ කියලා. ඒ නිසා වෙන කොහෙට හරි යමු කියලා එයා යෝජනා කරනවා. සායි කියනවා එහෙනම් එයාලා හොංකොං වලට යමු කියලා. ඇලෙක්සා කීරා හොංකොං යන එක ගැන මීට කලිනුත් කතා බහ වුණු නිසා හොංකොං යන වැඩේ ලේසියෙන්ම සම්මත වුණා. මේ විදියට හොංකොං ඇලෙක්ස්ලාගේ අලුත් ගෙදර බවට පත් වුණා. ඇලෙක්ස් බලාපොරොත්තු වුණා එයාලා හොංකොං වලට ආවට පස්සේ එයාලට තිබුණු ප්‍රෙෂර් එක ටිකක් අඩු වෙලා දේවල් ටිකක් සංසුන් වේවි කියලා. එයාලා එයාගේ බිස්නස් එක දිගටම කරගෙන ගියා. හිතුවා වගේම මේ නිසා එයාලට ගොඩක් සල්ලිත් හම්බ වුණා. ඒත් ඇලෙක්ස් හිතනවා එයාලා කරන දේෙන් කිසිම දියුණුවක් නැහැ කියලා. හැමදාම එකම විදියට සල්ලි වෙන එක හැරෙන්න සිස්ටම් එකට චැලෙන්ජ් කරන්න ඇලෙක්ස්ට ඕන වුණා. හැමදාම එකම විදියට සල්ලි වෙන එක ඇරුණම එයාලගේ සිස්ටම් එකට චැලෙන්ජ් කරන්නයි ඇලෙක්ස්ට ඕන වුණේ. හැමදාම කරන අයිටම්ස් අරගෙන විකුණන එක දැන් ඇලෙක්ස්ට එපා වෙලා තිබුණා. සායිනම් මේකට එච්චර කැමැත්තක් පෙන්වුවේ නැහැ. කතා වෙන පැත්තකට හරවන්න එදා තියෙන එයාගේ බර්ත්ඩේ එක සමරමු කියලාත් එයා කියනවා. ක්ලබ් එකේදී එතන ඉඳපු කෙනෙක් එක්ක සායි රණ්ඩුවක් ඇති කරගෙන ඇලෙක්ස් එක්ක හිරේ ඉන්නත් එයාලට සිද්ධ වුණා. ඒත් පුදුමයකට වගේ එයාලව කීරාගේ මාමගේ උදව්වෙන් නිදහස් කරගන්න කීරාට පුළුවන් වෙනවා. මේ දේවල් නිසා සායි නිතරම ප්‍රශ්න ඇති කරනවා කියලා ඇලෙක්ස් සායි එක්ක ටිකක් විතර අවුලෙන් තමයි හිටියේ. පහුවෙනිදා උදේ සායි එළියට ගිහිල්ලා සල්ලි වගයක් විත්ඩ්‍රෝ කරගෙන ඊට කලින් දවසේ සිද්ධ වුණු සිදුවීමට සමාව ඉල්ලන්න ඇලෙක්ස්ට ගෙනත් දෙනවා. සායි මේ සල්ලි ගන්න පාවිච්චි කරලා තියෙන්නේ එයාලා අපව කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ කියලා එකඟ වුණු ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ් එක. මේ නිසා ඇලෙක්ස්ට ගොඩක් තරහ යනවා. මේ නිසා ඇලෙක්ස් සායි නිසා එයාලගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා සායිට ටීම් එකෙන් අයින් වෙන්න කියලා බයිනවා. සායි කිසිම විරුද්ධත්වයක් නැතුව එහෙන් යන්න එකඟ වෙනවා. පිට වෙන්න කලින් සායි ඇලෙක්ස්ට මේ හැම දෙයක්ම ගොඩක් විනෝදෙන් එයාලා දෙන්න විතරක් ඉද්දි කරා කියලා කියන්නත් අමතක කළේ නැහැ. ඩාර්ක් වෙබ් ලීඩර් සෙඩ්ගේ අවධානය ගන්න හොන්කොන් වල තියෙන ATM මැෂින්ස් වලට ඇටෑක් කරමු කියලා කීරා ඇලෙක්ස්ට යෝජනා කරනවා. එහෙම කරන අතරේ එයාලට ඩොලර් මිලියන 2ක් විතර සල්ලි හොරකම් කරන්නත් පුළුවන්. එහෙම හැක් කරන හැම ATM මැෂින් එකක් ළඟම එයාලා ඩාර්ක් වෙබ් ලෝගෝ එක print කරපු කාඩ් එකක් තියලා යන්නත් අමතක කළේ නැහැ. මේ සිදුවීම් දකින රජයේ නිලධාරීන් ඒවට වගකිව යුතු අයව ඉක්මනින් අල්ලගන්න පුළුවන් හැමදේම කරනවා කියලත් නිවේදනය කරනවා. මේ සාර්ථක ATM අංකවලින් පස්සේ දවසක් රැ කීරා ඇලෙක්ස්ට එයාට තවත් මේ දේවල් කරන්න බෑ කියලා කියනවා. කීරා කියනවා එයාට ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා. ඒත් ඇලෙක්ස්ට නම් මේක තනි කරම විහිළුවක්. එයාලා මේ තරම් සාර්ථක විදිහට දේවල් කරද්දි ඇයි දැන් කීරාට අයින් වෙන්න අවශ්‍ය වෙන්නේ? කීරා එක්ක වාද කර කර ඉන්න අතරේ ඇලෙක්ස් දකිනවා සෙඩ් එයාව ඩාර්ක් වෙබ් අන්ඩර් බොස් කෙනෙක් විදිහට ප්‍රමෝට් කරලා එයාලා කරපු දේ ගැන ප්‍රශංසා කරලා තියෙනවා. ඇලෙක්ස් එයාට සෙට්ව හම්බ වෙන්න ඕන කියලා කියනවා. මුලදී නම් සෙට් කොහෙත්ම එකට කැමති වෙන්නේ නැහැ. ඒත් ඇලෙක්ස් ඩොලර් බිලියන ගාණක් අනතුරේ කියලා කිව්වම සෙඩ් ඇලෙක්ස්ව හම්බ වෙන්න එකඟ වෙනවා. එයාලා සෙඩ්ව හම්බ වෙන්න ලොකු ආරක්ෂාවක් තියෙන විශාල බඩු ගබඩාවකට යනවා. එතනදී එයාලට හම්බ වෙනවා රෝදපුටුවක වාඩි වෙලා ඉන්න ඩාර්ක් වෙබ් නිර්මාතෘ සෙඩ්ව. සෙඩ් ඇලෙක්ස්ලට කියනවා එයා එක වැඩ කරනවන පොඩි හරි වැරද්දක් සිද්ධ වෙන්න බෑ. එහෙම වුණොත් සෙඩ් අනිවාර්යයෙන්ම එයාලව සහ එයාලගේ පවුලේ අයව යාළුවෝ
එතකොට ඇලෙක්ස්ට තේරෙනවා සායි සල්ලි ගත්තෝ ඉන්ෆිනිටි කාඩ් එකේ අයිතිකාරයා තමයි සායි අන්තිමට කරපු ට්‍රාන්සැක්ෂන් එකෙන් එයාලව ට්‍රැක් කරලා මේ දේ කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදියට සායි ඇලෙක්ස්ට ගලින් හෝටල් එකට ආවේ නැත්තම් සායි වෙනුවට ඇලෙක්ස්ට සහ කීරට තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. මේ නිසා ඇලෙක්ස් සහ කීරා ඉක්මනටම හොන්කොන් වලින් පිටත් වෙන්න තීරණය කරනවා. සායිට සිද්ධ වුණු දෙයින් පස්සේ එයාලා කතා වුණු විදියටම සෙඩ් එක බිස්නස් එක කරගෙන යන්න පටන් ගන්නවා. ළඟදී ඩාක් වෙබ් එකෙන් කරපු සයිබර් ඇටැක්ස් ගැන නිවුස් වල කියනවායි මොකද ඒ ඇටැක්ස් නිසා ස්ටොක් මාකට් එකට ගොඩක් බලපෑම් එළවුණු නිසා ඒත් වාසනාවකට වගේ ෆෙඩරල් රිසර්ව් චෙයාර්මන් ඒ රටේ ආර්ථිකයට තව තවත් මුදල් යොදවන නිසා ස්ටොක් මාකට් එක ටිකක් විතර ස්ථාවර වෙන ගමන් තමයි තිබුණේ. ඒ චෙයාර්මන් කායකකින් බැංකුවට යන අතරේ ඇලෙක්ස් කීරා සහ කණ්ඩායමක් සර්වේලන්ස් කැමරා සහ නිවුස් බලන ගමන් සෙඩ් එක සම්බන්ධ වෙලා හිටියේ. එයාලා මේ උත්සාහ කරන්නේ ෆෙඩරල් රිසර්ව් චෙයාර්මන්ව ඝාතනය කරලා ස්ටොක් මාකට් එක අවුල් කරලා ලොකු මුදලක් හම්බ කරන්න. චෙයාර්මන් බැංකුවකට යන්නත් කලින්ම කීරා මේ වැඩේට කැමති නැතුව එදෙනින් පිට වෙලා යන්න උත්සාහ කරනවා. ඒත් ඇලෙක්ස් කොහොම හරි කීරාව මිෂන් එක කරන්න නවත්ත ගන්න සමත් වෙනවා. බැංකුවට ළඟාවෙනවත් එක්කම චෙයාර්මන්ට එකපාරටම වෙඩි වදිනවා. ඒත් එක්කම ඇලෙක්ස් ඇතුළු ටීම් එකේ අය චෙයාර්මන්ට වෙඩි වැදුණු නිවුස් එක හැමතැනම ප්‍රචාරණය කරන්න කටයුතු කරා. මේ හේතුව නිසා ස්ටොක් මාකට් එක බලාගෙන ඉදි පහළ ගිහිල්ලා සේරම ධනවත් පුද්ගලයන් කලබල වෙන්න පටන් ගත්තා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ලබාගත්තු සේරම සල්ලි එයාගේ කොටස තියාගෙන ඇලෙක්ස් ඇතුළු කණ්ඩායම අතර බෙදා දෙන්නත් සෙඩ් කඩේතු කරා. සාර්ථක මෙහෙයුමින් පස්සේ ඇලෙක්ස් සහ කීරව කවුරු හරි අඳුරන්නේ නැති පිරිසක් විසින් පැහැර ගන්නවා. ඊට පස්සේ යාලා ඇලෙක්ස් අතෑරපු බිල්ඩින් එකකට අරගෙන යනවා. ඇලෙක්සියාව පැහැරගත් අයගෙන් කීරා කොහෙද කියලා කීප සැරයක් මහනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඒ පැහැරගත් අය එතන තියෙන සේරම බඩු විනාශ කරලා ඇලෙක්ස්ට සිහිය නැති වෙන බෙහෙතකුත් විදලා පිට වෙලා යනවා. පැය කිහිපයකට පස්සේ සිහිය එන ඇලෙක්ස් කීරාව හැමතැනම හොයනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඇලෙක්ස් කීරා එක්ක එයාලගේ ප්ලෑන් එක නිකන් හරි වැරදුනොත් කොහොම හරි බේරිලා ඇවිල්ලා තායිලන්ඩ් වල එක තැනකදී හම්බ වෙන්න කතා කරගෙනයි තිබුණේ. මේ නිසා ඇලෙක්ස් කීරාව හොයාගෙන තායිලන්ඩ් වලට යන්න තීරණය කරනවා. දවස් සති ගණන් ගෙවිලා ගියත් ඇලෙක්ස්ට තවමත් කීරාව හම්බ වුණේ නැහැ. එක දවසක් ඇලෙක්ස් ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහිල්ලා විස්තර හොයලා බලන තීරණය කරනවා. එයා අතේ සල්ලි නැති නිසා ඇලෙක්ස් කැෆේ එකට ගෙවන්න එයා ළඟ තිබුණු ෆේක් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා. ඉන්ටර්නෙට් එකෙන් එයාට දැනගන්න ලැබෙනවා රාජ්‍ය නියෝජිතයන් ඩාක් වෙබ් එක සාර්ථකව පරාජය කරා කියලා. එවැගේම සෙඩ්ව අත්අඩංගුවට අරගෙන කීරාව රාජ්‍ය නියෝජිතයන් විසින් ඝාතනය කරා කියලා ඒ නිවුස් වල තියෙනවා. ඇලෙක්ස් දකිනවා. ඇලෙක්ස්ගේ වාසනාවට එයා පාවිච්චි කරපු ක්‍රෙඩිට් කාඩ් එක නැති වුණු බව ක්‍රෙඩිට් කාඩ් එකේ නියම අයිතිකාරය විසින් බැංකුවට දැනුම් දීලා බ්ලොක් කරපු ක්‍රෙඩිට් කාඩ් එක. මේ නිසා කැෆේ එකේ වැඩ කරන ගෑන් ළමයා පොලිසියට ඒ ගැන දැනුම් දෙනවා. කොහොමාරි අන්තිමට ඇලෙක්ස්ට අවුරුදු ගානක සිර දඬුවමක් නියම වෙනවා. ඇලෙක්ස්ට මේ සිද්ධ වුණු කිසි දෙයක් දැන් හිතා ගන්නවත් බෑ. මේ නිසා එයා කීප සැරයක්ම සිය දිවි හානි කරගන්න පවා උත්සාහ කරා. කොහොමාරි අන්තිමට ඇලෙක්ස්ට එයා තනි වුණු බව තේරුම් ගිහිල්ලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුරුදු වුණා. අවුරුදු දෙකකට පස්සේ ඇලෙක්ස්ට හිතා ගන්න බැරි විදියට රාජකීය සමාව හම්බ වෙනවා. කිසිම දෙයක් හිතා ගන්න බැරුව එළියට එන ඇලෙක්ස්ට එයා එනකන් එළිය බලාගෙන ඉන්න කීරාව හම්බ වෙනවා. කීරා ඇලෙක්ස්ට පැහැදිලි කරනවා එයා සෙඩ්ව අල්ලගන්න FBI එකට වැඩ කරා. ඒ නිසා යාට ඇලෙක්ස් එක්කත් වැඩ කරන්න සිද්ධ වුණා කියලා. කීරාව මේ ජොබ් එකට අරගත්ත FBI ඒජන්ට් වෙන කවුරුවත්ම නෙවෙයි ඇලෙක්ස්ගේ අම්මා වැඩ කරපු බැංකුවේ ආරක්ෂක අංශ ප්‍රධානියා විදියට ඉඳපු කර්ටස්. FBI එක විසින් සෙඩ්ව හොංකොං වලදී අල්ලගන්න ලොකු ප්ලෑන් එකක් ගහලා තිබුණා. මේ නිසා කීරාට කොහොම හරි ඇලෙක්ස්ව හොංකොං වලට අරගෙන එන්න සිද්ධ වුණා. ට්‍රක් එකේ අයිටම්ස් ගන්න ගිය ඩීල් එක කැන්සල් වුණු සිදුවීම ඇලෙක්ස් හොංකොං වලට පැනලා යන බය කරන්න එයාලා ගහපු ප්ලෑන් එකේම කොටස. සෙඩ්ව අල්ලගත්තට පස්සේ කීරා ඇලෙක්ස් ඉන්න තැන හොයාගෙන එළියට ගන්න එයාට පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. කීරා තවමත් පණ පෙළින් ඉන්නවා දකින ඇලෙක්ස්ට ගොඩක් සතුටු හිතෙනවා. හැම දෙයක් ගැනම කතා බහ කරලා විසඳගෙන ඇලෙක්ස් කීරාත් එක්ක එතනින් ඩ්‍රයිව් කරගෙන යන තැනින් මූවී එක ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ මූවි රිවියුස් දෙකම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් brand new video එකකින් නැවත හමු වෙනවා.